උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය සේනක උබේසිංහ. සංචාරක වීසා ගාස්තුව පැරණි අගේම පවත්වාගෙන යාමට ඇමති මණ්ඩලය තීරණය කරයි. ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානි අතර උපාය මාර්ගික සංවාදයේ දෙවනි රැස්වීම කොළඹදී අද. වසරේ මුල් මාස තුන තුළ ආනයන හා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්. බණ්ඩිපොහොර මුදල් ගොවි ගිණුම්වලට බැරකිරීම අද සිට. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වසර පහකට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට. ඊශ්‍රායලෙන් ගාසා තීරයේ රෆා නගරයට ප්‍රහාරයක්. පන්දුවාර 20:20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අබුඩාබිහිදී අද. විදේශිකයන් මෙරටට පැමිණීමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වාගෙන යාමට ඇමති මණ්ඩලය තීරණය කරයි. එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව එලෙසම ක්‍රියාත්මකයි. මෙරටට විදේශිකයෙකු ඇතුළුවීමේදී අදාළ වීසා බලපත්‍ර නිකුත් කිරීමේ පූර්ණ වගකීම ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු බව රජය අවධාරණය කරයි. මේ වන විට සංචාර කර්මාන්තයේ ප්‍රගතියක් අත්කරගෙන ඇති බැවින් විදේශිකයෙකු මෙරටට පැමිණීමේදී නිකුත් කරන වීසා බලපත්‍රයක උපරිම ගාස්තුව ඩොලර් 50ක සීමාවේ පවත්වාගෙන යන්නයි සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබිණි. එය සංචාර කර්මාන්තයේ ඉදිරි අභිවෘද්ධියට විශාල පිටිවහලක් වන බව ඔවුන් පෙන්වා දී ඇත. ඒ අනුව ජනාධිපතිවරයා ඊයේ පැවති ඇමති මණ්ඩල රැස්වීමට ඒ පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තීරණයට එළඹ තිබේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපාය මාර්ගික සංවාදයේ දෙවනි රැස්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් කොළඹදී අද පැවැත්වේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ අධ්‍යක්ෂ ජනරාල් ශෝබිනි ගුණසේකර මහත්මිය ශ්‍රී ලංකා දූත පිරිස මෙහෙවන අතර විදේශ අමාත්‍යංශ ලේකම් අරුණි විජයවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වුණු ඇත. විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල වර්ධනය මෙන්ම වෙළඳාම, ආයෝජන, සංචාරක, දේශගුණික විපර්යාස, පරිසර ආරක්ෂණය ඇතුළු ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව එහිදී පුළුල් අවධානය යොමු කෙරේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවලදී දෙරටේ සහයෝගය පිළිබඳවද මෙම හමුවේදී විමසා බැලේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය පසුගිය වසරේ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල 75 වැනි සංවත්සරය සැමරීය. එම අවස්ථාව සැපරීම සඳහා බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය මෙරටට පැමිණීම දෙරට අතර මිත්‍රත්වයේ වැදගත් සංධිස්ථානයක් විය. යලකන්නේ පොහොර සහනාධාරය සඳහා වන මූල්‍ය ප්‍රතිපාදන ගොවි ගිණුම්වලට බැරකිරීම අද ආරම්භ කරන බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි. එම පොහොර සහනාධාරය බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් පොහොර මිලදී ගැනීම වෙනුවෙන් සැපීමට තීරණය කර තිබේ. දැනට කුඹුරු වගා කර අවසන් කර ඇති ගොවීන්ට එම මූල්‍ය ප්‍රතිපාදන හිමිවේ. විවගාවට බණ්ඩිපොහොරේදීම පසුගිය කන්න කිහිපයේදී අවම වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. වී කරල් ශක්තිමත් වීම සඳහා මෙන්ම වී ඇට පරිපූර්ණ වීම සඳහා එම පොහොර භාවිත කිරීම අත්‍යවශ්‍ය බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. පසුගිය මහකන්නේදී හෙක්ටයාර 108ක් වීවගා කළද බණ්ඩිපොහොර අලවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 11,000ක් පමණි. එම කන්නේ බණ්ඩිපොහොර අවශ්‍යතාව මෙට්‍රිටොන් 30,000ක් වුවද ගොවින් මිලදීගෙන ඇත්තේ ඉන් 3/1 ප්‍රමාණයක් පමණි. එම නිසා බණ්ඩිපොහොර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පොහොර සහනාධාරය එම පොහොර මිලදී ගැනීම ඉලක්ක කර සපයන්නයි ඇමති මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. දැනට අවශ්‍ය තරම් බණ්ඩිපොහොර තොග රට තුල පවතී.
මෙවර යලකන්නේ සඳහා එම පොහොර අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 15,000ක් වුවද දැනට මෙට්‍රික්ටොන් 35,000ක තොගයක් පවතී. ඉන් මෙට්‍රික්ටොන් 27,000ක්ම රජයට අයත් පොහොර සමාගම් දෙක සතුව පවතින බව එම සමාගම් දෙකේම සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කියයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන වෙනුවෙන් කැපවන බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහතික වේ. වසර 15කට පසුව කොළඹ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඊයේ පැමිණි ඇය මාධ්‍යයට අදහස් දක්වමින් ඒ බව සඳහන් කළාය. තමා කිසිදා පක්ෂය හැර නොගිය බවත් පක්ෂයේ හිටපු නායකයන් තමන් පක්ෂයෙන් නිරපහැරි බවත් කුමාරතුංග මැතිනිය පැවසුවාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි සැලසුම් හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ එහිදී පැවැත්විණ. ජනසභා සඳහා පක්ෂයේ නියෝජිතයින් පත් කිරීම, දුර්වල ආසන සංවිධායකවරුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ආදී සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. නිමල් සිරිපාද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන ඇමතිවරුද, පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාද එම අවස්ථාවට එක්ව සිටියහ. පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ. පාර්ලිමේන්තුව අද සිට ලබන සිකුරාදා දක්වා රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය කියයි. අද පෙරවරු 9:30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10:30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. අදාළ විවාදය ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. 134 වන පුරාවිද්‍යා දිනයට සමගාමීව පුරාවිද්‍යා චක්‍රවර්ති ඩග්ලස් රණසිංහ මහතාගේ 24 ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධාන කළ විශේෂ දේශනයක් කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පස්වරු 2ට ඇරඹෙයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු සහකාරාධ්‍යක්ෂ සිරිසමන් විජේතුංග මහතා දේශනය පවත්වයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතාද එම අවස්ථාවට එක්වීමට නියමිතයි. දැන් ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ ගත්තගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. පසුගිය වසරේ මුල් මාස 3ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 3ේදී ආනයන හා අපනයන කැපිපෙනෙන ලෙස වර්ධනය වී ඇතැයි රාජ්‍යමති ආචාර්ය රංජිත් සීමලාපිටියේ මහතා කියයි. එම කාලයේදී ආනයන 12.9% වර්ධනය වී ඇත. අපනයනවල වර්ධනය 5.7%. පාරිභෝගික භාණ්ඩ අපනයනයේ 16.8% වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් සංචාර කර්මාන්තය සඳහා යොදාගන්නා භාණ්ඩ වීම විශේෂත්වයකි. මීට අමතරව නිෂ්පාදනය සඳහා අවශ්‍ය අන්තර් භාණ්ඩ 8.2% වර්ධනය වී ඇත. ආයෝජන භාණ්ඩ ආනයනයේ 29.2%. රජයේ සැලසුම් කර ඇති පරිදි නිෂ්පාදනය සංචාර කර්මාන්තය හා ආයෝජන යන ක්ෂේත්‍රවලින් ආර්ථිකය වර්ධනය වී ඇතැයි රාජ්‍යමතිවරයා පෙන්වා දෙයි. කෘෂිකාර්මික අපනයනවලද වර්ධනයක් දක්නට ලැබේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ ගත්ත ගමන් බොන්න පුළුවන් බඩේ අමාරුවට බඩ පිපුමට ගැස්ට්‍රිටිස් සමාරුවට ආහාර අරුචියට විශ්වාසනීය සහනය සිද්ධාලේප ස්වාභාවික අසමෝදකම් දැන් නව පෙනුමකින්. ශක්ති හඬ අවධානය පිණිසයි. දිවයිනේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අදත් මිනිස්සිරුරට දැනෙන වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සහ කුරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික්ක ඒ අතර වෙයි. බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත්, පුත්තල මහා මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය අවධාන යොමු කළ යුතු මට්ටමකට ඉහළ යාමට ඉඩ තිබේ. වැඩි වශයෙන් ජලය පානය කරන ලෙසත් හැකිතාක් සෙවන සහිත ස්ථානවල රැඳී සිටින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. විදෙස් පුවත් ।
ඊශ්‍රායලයේ ගාසා තීරයේ රෆා නගරයට ප්‍රහාරයක් එල්ල කරයි. එම නගරයේ ජනතාවට ඉවත්වන්නයි ඊශ්‍රායල හමුදාව දැනුම් දී තිබිනේ. ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයෙන් දකුණු දිග ඊශ්‍රායලයට රොකට් වෙඩි ප්‍රහාර එල්ල වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබිනේ. ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා වන යෝජනාවට හමාස් සංවිධානයේ එකඟත්වය පළවුවද ඊශ්‍රායල පාර්ශවයෙන් ඊට එකඟත්වය ලැබී නැත. ඔවුන් පවසන්නේ එම යෝජනාවෙන් තම අපේක්ෂා ඉටු නොවන බවයි. ඉන්දිය මහමැතිවරණයේ තුන්වන අදියර අද පැවැත්වේ. මැතිවරණය අදියර 7කින් සමන්විතයි. ඡන්දදායකයන් කෝටි 97කගේ ඡන්දයෙන් මන්ත්‍රීවරු 543 දෙනෙකු තෝරාපත් කරගන්නා ලොව විශාලතම මැතිවරණය මෙයයි. මැතිවරණයේ ප්‍රතිඵල ලබන මස 4 වෙනිදා නිකුත් කරනු ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබිණි. 110කට වැඩි ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාවක් පිහිටුවා ඇති අතර ඒවායේ රාජකාරී නිරත වන නිලධාරීන් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ සංඛ්‍යාව 1,50,00,000කි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්දණය සංවර්ධන පුවත්. මධ්‍යම පළාතේ මාර්ග කිලෝමීටර් 2,422ක් පිළිසකර කෙරේ. මේ වසර වෙනුවෙන් ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 100කි. මහනුවර, මාතලේ හා නුවරළිය දිස්ත්‍රික්කවල මාර්ග ඒ යටතේ සංවර්ධනය කෙරේ. දැඩ්ලිස අබලන් වී ඇති මාර්ග සංවර්ධනය සඳහා තෝරාගෙන ඇතැයි මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වීරසිංහ අලුත්ගමගේ මහතා කියයි. පන්දුවාර 20:20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අබුඩාබිහිදී අද පැවැත්වේ. ශ්‍රී ලංකා සහ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම් ඊට සුදුසුකම් ලබා සිටී. තරගය රාත්‍රී 9:00ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම දැනටමත් පන්දුවාර 20:20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටී. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ගෝ එකක් කියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමෙට සෙට් වෙන්න ඇස් වහගෙන දැනපු වීන හැබැයි කරන්න යූත් එකට නියමෙට සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක මෙන්න NSBI ඉතුරු මිතුරු account එක dream එකට plan එකක්. මේ වසර අවසන් වන විට 123ක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අපේක්ෂාව බව සංචාරක අමාත්‍යාංශය කියයි. මෙරට සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා විවිධ රටවල ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ද මේ වන විට ක්‍රියාත්මකයි. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ මේ වසරේ මුල් මාස 4 සංචාරකයින් 784,065ක් මෙරටට පැමිණ ඇති බවයි. පසුගිය මාසයේදී පමණක් 1,48,867ක සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. පසුගිය වසරවලට සාපේක්ෂව එය 41%ක වර්ධනයකි. එක්සත් රාජධානිය ජර්මනිය, ප්‍රංශය, චීනය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තේ සහ ඉන්දියාව යන රටවලින් වැඩි සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ගෝ එකක් තියන යූත් එකට ලයිෆ් එකේ චේන්ජ් එකට නියමෙට සෙට් වෙන්න ඇස් වහගෙන දැනපු වීන හැබැයි කරන්න යූත් එකට නියමෙට සෙට් වෙන ෆ්‍රෙන්ඩ්ෂිප් එක මෙන්න NSBI ඉතුරු මිතුරු account එක dream එකට plan එකක්. ආර්ථික පුවත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුවක් ප්‍රවර්ධන වැඩසටහන බෙහෙවින් සාර්ථක වෙයි. වගාවට හිතකර ප්‍රදේශවල කුඩා පරිමාණයෙන් හා ගෙවතු මට්ටමින් එම වැඩසටහන ක්‍රියාත්මකයි. මේ වන විට පුවක් පැල 10,00,000ක් වගා කර ඇති අතර ඒවා පළදරන මට්ටමේ පවතී. මෙවර මහකන්නේ කුඩා පරිමාණ හා ගෙවතු වගා ප්‍රවර්ධන වැඩසටහන යටතේ පුවක් පැල 68,000ක් බෙදා දුන් බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂකවරයා පැවසීය. කාලගුණ වාර්තාව. ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පසුරු දෙකෙන් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළපිට ප්‍රදේශවල හෙට උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. බස්නාහිර සහ සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ඇතිවේ. උදැසන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සංචාරක වීසා ගාස්තුව පැරණි අගෙම පවත්වාගෙන යාමට ඇමති මණ්ඩලය තීරණය කරයි. ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානි අතර උපාය මාර්ගික සංවාදයේ දෙවනි රැස්වීම කොළඹදී අද. වසරේ මුල් මාස තුන තුළ අනයන හා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්. බණ්ඩිපෝර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීම අද සිට. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය වසර 15කට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට. ඊශ්‍රායලෙන් ගාසා තීරේ රෆා නගරයට ප්‍රහාරයක්. පන්දුවාර 20:20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය අබුඩාබිහිදී අද. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.